එදා ස්විස් තුනවුරුද්දේ පළවෙනි චැම්පියන්ෂිප් එකේ අපේ පළවෙනි රේස් එක ස්ටාර්ට් කරන්න සියලු සූදානම්. දැන් රෙඩ් ලයිට්ස්. එතක අපි දකිනවා කවුරු හරි ජම්ප් ස්ටාර්ට් එකක් කරනවා. ලයිට්ස් අවුට්. රේස් එක පටන් ගත්තා. අබ්දුල්ලා හොඳ ස්ටාර්ට් එකක් ගන්නවා අපි දැක්කා. අද ප්ලේස් ලා 16 දිනකින් සමන්විත රේස් එකක් මේක. අබ්දුල්ලා කොහම හරි ෆස්ට් ටර්න් එකම ලීඩ් එක ගන්නවා. අපිට පේනවා සවිරත් නායක පිටපසින් හොඳ ෆයිට් එකක් දෙනවා. ඔව් එතකම ලොකු ක්‍රෑෂ් එකක් දිනෙත් රුක්ෂාන් දෙන්නම ලොකු ක්‍රෑෂ් එකක් වෙනවා පිටිපස්සේ. එතක ඒතකට සිරු සඳරවන්නුත් ඒකට මුල් එකතු වෙලා තියෙනවා. කොහම හරි කට්ටිය ආයෙත් රේස් එකට ජොයින් වෙනවා. අපතකන ෆෞසුල් කලින් චැම්පියන් කෙනෙක් අපේ ක්‍රියේටර් එකේ තියෙන එකම ඕ ලිස්සලා නා ෆෞසුල් එතන කර්බ් එකෙන් කන්ට්‍රෝල් එක ලොස් වෙනවා. ඕ ලොකු ලොකු පයිල් අප් එකක් එතන කට්ටියට ඔය යන්න ඉඩ තිබ්බේ නැහැ. කට්ටියම හැප්පුණා එතන. කොහම හරි එතනින් ප්‍රයෝජන අරන් තියෙනවා. ඒ වෙච්ච ක්‍රෑෂ් එකෙන් දිනෙත් කොහම හරි පීසර් වෙනවා. පීඑත් දකිනවා ආයෙත් ෆෞසුල් පෙරකිලා ගිහිල්ලා වදිනවා. කොහම හරි ඕ එතකම ෂාන් ඔක්කොමලම හැප්පෙනවා එතන. ලොකු පයිල් අප් එකක්. මේක රුකි චැම්පියන්ෂිප් එකක් කමන්නේ. දැන් අපි දකිනවා නුවන් කොහම හරි P4 ඇවිල්ලා තියෙනවා. නිම්නකවත් පාස් කරන අපි දැක්ක. දැන් ලස්සන පාස් එකක් ඒක. බලමු නැවතත් නවිරට ජොයින් වෙමු අපි. ළඟ ළඟ සටනත් අපි දැක්ක එතන. ඉෂාන්වත් පාස් කරගන්නවා කොහම හරි නවිර. බල මේ ටර්න් එක ගන්න පුළුවන් වේද? ඕන නවිර P9 එනවා ඒත් එක්කම. ඉෂාන් P10. රුක්ෂාන් P11. මොන මොන වෙයිද දැන්නේ? එතන අපි දකිනවා ගෙවිඳු P3 අරගෙන තියෙනවා නැවතත්. තමත් ලස්සන තරංකාරී දවසක්. ඔය එතන අපි දකිනවා මම හිතන්නේ ෆෞසුල් නැවතත් ස්පින් වෙලා බැරියර් එක වදිනවා. රුක්ෂාන්ට හැකියලා තියෙනවා එකෙන් P9 පොෂන් එක ගන්න. මං හිතන්නේ නිම්නක නැවතත් ඔව් ගෙවිඳුගෙන් P3 පොෂන් එක අරගෙන තියෙනවා. එතකම සනුක රුක්ෂාන් එක තරඟ වදිනවා P10 P9 පොෂන් එකට. ඕ සයිඩ් බයි සයිඩ් ලස්සනයි. මං හිතන්නේ රුක්ෂාන්ට පුළුවන් වෙනවා P9 පොෂන් එක සිකියුර් කරගන්න. ඔව් ලේට් බ්‍රේක් කරලා ගන්නවා කොහම හරි. ඒත් සයිඩ් බයි සයිඩ් වදීද දෙන්නා නෑ. ලස්සන ගන්නවා. යස් නයිස්. රුක්ෂාන්ට පුළුවන් වෙනවා එයාගේ P9 පොෂන් එක එහෙමම ඩිෆෙන්ඩ් කරගන්න. තමත් ලස්සන තරගය. එතකම අපි දකිනවා පොඩ්ඩක් ෆෞසුල් ලලිම් P13 ඇවිල්ලා තියෙන. එතකම ඕ කවුද? කවුද? ඕ යෂාන් පොඩ්ඩක් එයාට කාර් එක ලොස් වෙනවා කන්ට්‍රෝල් එක. P14 වැටෙනවා එයා. එතකම ඕ රුක්ෂාන්. රුක්ෂාන්ට පාලනය ගිලිහි යනවා. එතකම එයාට එයාගේ පොෂන් එක මිස් වෙනවා. එතකම මං හිතන්නේ ගෙවිඳුට ගෙවිඳු තාමත් P4 ඉන්නේ නිම්නක. අපි අපිට පේන විදිහට මං හිතන්නේ ඇන්ඩ්‍රු P3 පොෂන් එක ගන්න සමත් වෙලා තියෙනවා. මේ දැන් නම් පසු කරමින් මිස්ටේක් එකක් වෙච්ච හින්දා තමයි ඇන්ඩ්‍රු පොෂන් එකක් තියෙන. එතකම ඕ ගේම් දොර බ්‍රේකින් පොයින්ට් මිස් වෙනවා. එයාට මැදින් යන්න වෙනවා රන් ඔෆ් ඒරියාගේ. තාමත් ගේම් දොරට හැකියාවක් හම්බෙලා නැහැ නිම්නකව පාස් කරගන්න. කලින් වෙච්ච සිදු මත එක්කම ඒත්කම ඕ නිම්නක මං හිතන්නේ ඩිස්කනෙක්ට් වෙනවා සර්වර් එකෙන්. තාමත් අවසනවන්ත සිද්ධියක්. කොමාරි එකෙන් ගේම් දොරට අවස්ථාවක් වෙනවා P4 පොෂන් එකට. දැන් එයාට චේස් ගන්න තියෙන ඇන්ඩ්‍රු නවිර දැන් ළඟ ළඟම ඉන්නේ. ඔව් නයිස් ඩයිව් බෝම්. බලමු එයාට පුළුවන් වේද. යස් ලස්සනට ගන්නවා ටර්න් එක. නවිර එතකම P6 පොෂන් එකට එනවා. නයිස් වර්ක්. සුපුන් නැති කුමාර මං හිතන්නේ ෂාන් මොකක් හරි පසුබෑමකට ලක් වෙලා තියෙනවා. සුපුන් එතකම ෂාන් ව අල්ලලා තියෙනවා ටික ටික. බලමු සුපුන්ට ගැප් එක ක්ලෝස් කරලා ෂාන් ව පව කර ගන්න පුළුවන් වේද කියලා. ඔව් 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 දෙන්නම රතේ පාලනය ගිලිහිල යනවා. දෙන්නම ස්පින් යනත් එක්කම ඔව් ඔව් සානුක නූලෙන් බේරුනේ. එයාට වයිඩ් යන්න වෙනවා පොඩ්ඩක්. කොහම හරි ආයෙ ට්‍රැක් එකට දාගන්න අය. ඊළඟ තීරණාත්මක වංගුව. දැන් ෂානු ඉන්සයිඩ් එක ගත්තා. ඒත් සුපුන්ගේ අවුට්සයිඩ් ලයින් එකේ ස්පීඩ් එක වැඩි. සුපුන් කොහම හරි P8 එනවා. P8 P9 මාරු වෙනවා. දැන් ඔව් ෂානු ඉන්සයිඩ් ලයින් එක ගත්තා. සුපුන්ට අවුට්සයිඩ් යන්න වෙනවා තෙනි. ඔය මොකදුනේ? ඔව් ෂානු ස්පින් වෙනවා. එතක මං හිතන සනුකටත් පොඩ්ඩක් ගොඩක් වයිඩ් යන්න වෙනවා. එතන එක්සිඩන්ට් එක අවොයිඩ් කරන්න කොහමරි සුපුන් P8 එක කොහමරි රඳව ගන්නවා.
දෙන්නම සයිට් බයි සයිට් යන්න ලඟින් එන්නේ මගේ තනි සුපුන් ඌ ලඟින් ගියේක නම් සනුකගේ අපි දැක්කා සනුක ග්‍රාස් එකට යනවා පොඩ්ඩක් ඒකෙන් රීකලොස් වුණා අපි දැක්කා සුපුන් මොකක් කරේ සුපුන් පොඩ්ඩක් එතන ස්ලෝ වුණා වගේ අපි දැක්කා මගේ තනි අර ගියර් එක මිස් වුණාද දන්නේ නැහැ මි ෂිෆ්ට් වෙන්නේ නැති කොහම හරි සනුක P8 එනවා එතන ක්ලිප් ස්ට්‍රීම් එක අල්ලලා කොහම හරි ඕ පාස් කර ගන්නවා සුපුන්න එකත් ලස්සන්ට ගනීද දෙන්නම අනුකට කොමරි පුළුවන් වෙනවා එතනින් P8 එන්න සුපුන්ට නැති වෙච්ච P8 පොෂන් එක ගන්න අවතල බගන්න පුළුවන් වුණා තනුකගේ පොඩි අත්වර දීමින් ඕ ඕ ඕ ඕ තනුක නැවතත් ප්‍රවල් ට්‍රැප් එකට ගියා මොකද ලොකු අවුරක් තියෙනවා ඒ කාර් එකේ මේ සමගම චානු කොමරි P9 එනවා 2023 අවුරුද්දේ පළවෙනි චැම්පියන්ෂිප් එකේ පළවෙනි රේස් එකේ පළවෙනි වින් එක ගන්න හම්බ වෙනවා අබ්දුල්ලාට congratulations ඊළඟට පිළිවෙලින් රේස් එකේ දෙවෙනි ස්ථානය ලබා ගැනීමට සවිරත් නායකට හැකියාව ලැබෙනවා ඒත් සමග වෑන්ඩ්‍රු ෂෝන්ට හැකියාව ලැබෙනවා තරගයේ තුන්වෙනි ස්ථානය ලබා ගන්න අද දිනේ රේස් එක ඔය විදිහට සමාප්ත වෙනවා අබ්දුල්ලා රේස් එකේ වින් එක ගන්නවා සවි P2 වෙනවා ආන්ඩ්‍රු P3 ඉදිරිය තමයි අපේ පොඩියම් එක ෆිනිෂ් වෙන්නේ. ඊළඟ සතියේත් ඕපන් වීල් චැම්පියන්ෂිප් එකේ දෙවෙනි රවුන්ඩ් එකේ හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමා ගන්නවා. රේස් එක නරඹු හැමෝට thank you.